අනුත්මානය දැක්න්නේ ඇමතිවරුන්ගෙන් ගෙන චෝදනාව තමයි ඒගොලට තින වැඩ කටයුතු ඒගොලට කරගන්න බෑගෙන විශේෂයෙන්ම මේ පංගුල මිතුමාතුවා දෙරන 300ට වැඩසටහන ගිහිල්ලා විශාල ලිපි ප්‍රමාණයක් කරනවා කියලා දවසර අස්සම් කරගන්න බැරි. දැන් මේ මොකක්ද කියන්නේ ඉදිරියට මේ කැබිනට් ඇමතිවරුන් ප්‍රමාණයක් අලුතෙන් පත් වෙයිද? මේ කියන්නේ අදස නෑ මෙහෙමයි වෙන්නේ. දැන් උතර තියෙන ප්‍රශ්නේ තමයි එකක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළෙම කැබිනට් ඇමතිවරු 30ක් පත් කර ගැනීම සඳහා ඉඩ තියෙනවා. තාම කැබිනට් ඇමතිවරු 30ක් පත් වෙලා නැහැ. අනිත් 19යි හෝ 20ක්. 20ක් ඔය වගේ ගානක් තමයි. ඒ නිසා තව 10 දෙනෙක් යාළට ව්‍යවස්ථානුකූලව පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. පළවෙනි. හැබැයි ලෝකේ විශාල ජනගහනින් ජපානය, චීනය, ඉන්දියාව වගේ ගත්තොත් බොහොම චූටි කැබිනට් තියෙනවා. බොහොම පොඩි අමාත්‍ය මණ්ඩලින්. මොකද්ද වෙලා තියෙන්නේ? ඒකේ ප්‍රශ්නේ බන්දුල ගුණවර්ධනට ලියුමක් සංකර ගන්න විතර නෙමෙයි ගොඩක් වැඩ බෑ. දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ වැඩ බැරි ඇමතිවරු බැහැ කියලා මේ තනතුරු අත්තරින්න ඕනේ. මං අහගෙන ප්‍රසන්න රණතුංගත් ඔය වගේම තප්පුලනව දවසක්. මේම කරන්න බෑ වැඩ. දැන් අපි දැක්කා ඉස්සර තිබ්බා සත්තුවත්ත තියෙනවානේ. සත්තුවත්ත කියන්නේ දෙපාර්තමේන්තුව. එක වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය එක දෙපාර්තමේන්තුව. හැබැයි පස්සේ කාලෙක සත්තුවත්තට තැමති කෙනෙක් දැම්මනේ. හරි. සත්තුවත්තට තැමති කෙනෙක් දැම්මා. ඔය වගේ ඉස්සර අමාත්‍යාංශයක් කරලා තිබිච්ච දෙපාර්තමේන්තු ගණනාවක් කරලා තිබිච්ච ඒවා මේගොල්ලෝ කෑලි කරලා ඒවා ඇමතිවරුපත් කරනවා. හරිද? තල්ලු වලට දැම්මා, පොල් වලට දැම්මා, රා වලට දැම්මා. ඔහොමම මෙමනේ රේල් පාරට දානවා, සිල්බර් අංකුවට වල වෙන එකක් දානවා. නේ? රේල් පාර බාර ඇමති එකයි, සිල්බර් අංකුවට බාර ඇමති එකයි. දැන් ඔහොම තත්ත්වයන් මේගොල්ලෝ හදාගන්නේ. දැන් ඔතෙන්දි වෙන්න ඕනේ මෙහෙමයි. මම කියන්නේ මේ කැපැසිටි එකේ වැඩ කරන්න බැරි උන්ට ඇමතිකම් දෙන්න හොඳ නැහැ. ඕක නිසා මම නම් කියන්නේ අවුරුදු 60 පෙන්නට පස්සේ 60 පෙන්නපු කිසි කෙනෙක්ට ඇමතිකම් දෙන්න හොඳ නැහැ. ඇයි අපි රාජ්‍ය සේවකයාට අවුරුදු 60ක විශ්‍රාමවස්ස දීලා තියෙන්නේ? හරි. ඒකෙන් කියන්නේ ඒගොල්ලෝ වයසට ගියාම ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ හොඳම කාලය සේවයට දීලා තියෙන්නේ. හැබැයි අවුරුදු 60ක් පෙන්නට පස්සේ කායිකව මානසිකව යම් දුර්වලතාවයක් ඇති. දැන් රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන වගේ වයස අවුරුදු 70 ගානක් නේ. අවුරුදු 77ක් ඒ වගේ වයසක් වෙනවා. හරි. දැන් ඔයා හිතන්නකෝ අපි ගෙදර ඉන්න අපේ අවුරුදු 77ක 70ක 100 කෙනෙක්ව තනියෙන් ගෙන් එළියට යවන්නද කියලා කොහෙද? යන්නේ නැහැ. ඇයි? අපි ඒතරම් පරිස්සම් කරනවා ආදරේ හින්දා. ඒ වගේම අපි දන්නවා ඒගොල්ලෝ ඊට පස්සේ නැවතර පොඩි ළමයි බවට පත් වෙනවා ඒක විදිහ. දැන් ඒකනේ වෙලා තියෙන්නේ. දැන් ඔය බබාලන්තේ වගේ තත්ත්වයක් ඇතිලා තින්නේ රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන, මහින්ද රාජපක්ෂ ඔක්කොම එක වල්ලේ පොල්නේ. එක සෙට් එක. ඒ නිසා ඔතන තියෙන ප්‍රශ්නේ තමයි ඇමතිකම් මෙයාලට දරා ගන්නත් බැහැ. එක. හරිද? දෙවෙනි එක තමයි ඒකට ඒ තරමට මේ මිනිස්සුන්ට කාර්යක්ෂමතාවයකුත් නැහැ. හරිද? ඔතන මහලුකු දෙයක් නෙමෙයිනේ තියෙන්නේ. හරිද? මහලුකු දෙයක් නෙමෙයිනේ තියෙන්නේ. හරි. තමන් යටතේ තියෙන දෙපාර්තමේන්තු වල නිසි කාර්යක්ෂම රාජ්‍ය නිලධාරීපත් කරගන්න ඕනේ. හැම අමාත්‍යාංශයක තියෙන හැම දෙපාර්තමේන්තුවක් සම්බන්ධයෙන්ම නිශ්චිත වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ. ඒ නිශ්චිත වැඩපිළිවෙල මොනිටර් කරන තමා යටතේ නියම් කණ්ඩායමක් හදාගන්න ඕනේ. හරි. ඕක හැම සතියකම එක මේසයකට ප්‍රගතිය වාර්තා කර ගැනීමේ කාර්යය විතරයි ඇමතිවරයාට කරන්න තියෙන වැඩේ. හරිද? ඇමතිවරයාට ලියුම් අත්සන් දෙයක් වැදගත් වෙන්න පුළුවන්. හැබැයි හැම ලියුමම ඇමති අත්සන් කරන්නේ නැහැ. අමාත්‍යාංශ ලේකම්ගේ අත්සන් යන ලියුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇමති හැම එකම කූරු ගහන්න යන්න ඕනේ නැහැ. හරි. හැබැයි ඔබ වෙන්නේ මොකද? එකක් දොඩංගුඩ බදාගත්තා වගේ දෙනවා. මොකද ගානේ නැතනම් සම්තින් එක නැතනම් ඒ දන්නවා මේකයි ඉන්නේ. ඒ නිසා ඒ ලියුම් අත්සන් කරන එකත් සමහරක් වෙලාවට වාසි. ඒක ඇතුලේ තියෙන කුට්ටියක්. ඒ නිසා ඒක ඊළඟ ස්තරයට දෙන්න කැමතියි. ඊළඟ එක තමයි තමන් සැලසුම් සහගත වෙන්නේ. හැම දේශපාලඥයෙක්ම දේශපාලන නායකයෙක්ම නිර්මාණශීලී වෙන්න ඕනේ. සැලසුම් සහගත වෙන්න ඕනේ. යම් ක්‍රමවේදයකට හැඩගැහිච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඒ ක්‍රමවේදයට හැඩගැහුණ නැත්තම් ඒ ක්‍රමවේදයක් දන්නේ නැති මිනිස්සුන්ට අමාත්‍යංශයක් නෙමෙයි. ගියක්වත් සිල්ලර කඩයක්වත් කරන්න බෑ තමයි.